කූරගල මහරහතන් වහන්සේලා 12000කට වැඩි වැඩ හිටපු මහා ඓතිහාසික තැනක්. සලකනවා සමහරු මේක තමයි මේ දිවා ගුහාව කියන්නේ කියලා. මොකද හරිම ලස්සන සානුවක් එතන තියෙන්නේ. දැන් මේක අල්ලගත්තා. ඒක අල්ලගත්තේ සෙයිලානි මුස්ලිම්ලා. දැන් මේක මාර කෙලියක් නේ අපෝ. දෙවියෙක් ඇත්තෙත් නැහැ. ඒ දෙවියගේ මූණකුත් නැහැ. ඉතින් අපි අහන්නේ මොන ලබ්බද්ද පෙන්නන්නේ? සරලව කිව්වොත් මං කියන්නේ තේරෙන සිද්ද සිංහලෙන් කතා කරන්න එපේ. ඒ කියන්නේ මොකද්ද මේ දැන් ආදී ආදයක් මේ සුද්ධ දාපු නමක් නෙමේ. එතන මොකක් දැන් ඒගොල්ලෝ අෆ්ගනිස්තානයේ ආදි වශයෙන් මේ බෞද්ධ රටවල දින ඔක්කොම විනාශ කරනවා. මෙහි ඇවිල්ලා දෙයියෝ වඳින්න කියලා දැන් අපේ සංස්කෘතියට ළඟයි නේ මේක. ඒකට කියන්නේ බෞද්ධානුරූපීකරණය කියලා. ඒතර බෞද්ධ ස්වරූපෙම යකෝ ඉතින් බෞද්ධයොත් වඳිනවා ඒක අපිට මොකද වෙන්දහම කියලා පොඩි පොඩි මේ රැවටිල්ලක් මේ කරන්නේ. එහෙම කියලා කුරු මේ කූරගල අල්ලගත්තා. කූරගලට ඔයත් දන්නවද ඒ ඒ සීසන් එකේ කොහෙන්ද එන්නේ? මැද පෙරදිග කුමාරවරු කුමාරිකාව එන්නේ. ඇවිල්ලා මේක බදු අරගෙන වගේ මේ ක්‍රියා කරලා යනවා. එතන මෙතන ඉඳලා ඊට පස්සේ හදනවා කොහෙටද? අන්තර් සම්බන්ධය හදනවා ශ්‍රීපාද. මෙන්න මෙතන දිවා ගුහාව මෙතන ඉඳලා තමයි මේ වැඩේ සිද්ධ වුණේ කියලා අල්ල අල්ලගෙන හිටියේ. මෙතන තමයි මේ චූකරේ මෙතන තමයි කියලා තිබ කල්ලගෙන ඊට පස්සේ අතන දීලා පය තිබ්බා. ওই ජීරු විතර මහා බූවල්ලෙක් නේ අල්ලා. අල්ලා කියන්නේ මහා බූවල්ලෙක්. එක තැනක චූදාන තව තැනක බෙටි දාන තව තැනක එහෙමනේ කියන්නේ නේ මුළු ලෝකෙම අල්ලගේ කියලා නේ කියන්නේ. ඒ නිසා මේ මිත්‍යාවට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. අපි ආරාධනා කරනවා විනයක් ඇතුව මේක නවත්වන්න. මේකෑ කිසිම තරකයක් නැහැ. මෙතන මොන බලවතා මොන ජගතාවත් එක කිසි තරකෙකුත් නැහැ. අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා එතුමල්ලත් මතක් කළා වගේ අර තරුණ ජවය පරීක්ෂාවට ලක් කරන්න.